තිබ්බ දඩ ටික සේරම පෙළුවා. තව තිබ්බොත් තව පන්නනවා. ඔය ඇති. ඇතිනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. පුංචිනෝනේ, ඔබ දැකුමෙන් අප පින්කල බව දැනුනි. අනේ තැන්කියු අයිසි අංකල්. අයිසි අංකල්ට තැන්කියු. ඒ කියන්නේ මට. ඇයි මට තැන්කියු කියන්නේ? අයිසි අංකල් හදලා දීපු කට සම්බෝලේ හින්දා මම දවල්ට බත් ටිකක් කෑවා. නැත්නම් කන්න බෑ, කට තිත්තයි. අයිසිගේ කට සම්බෝලේ කිට්ටුවටවත් දෙන්නවත් අපි කාටවත් කට සම්බෝල හදන්න බෑ. මොකද දන්නවද නෝනේ රහස? රහස තමයි මගේ ස්පෙෂල්. ස්පෙෂල් කියන්නේ ස්පෙෂල්ම ස්පෙෂල් රෙසිපි එක. ඉස්ම ස්පෙෂල්. අනේ මේ කේහෙල් මල් රෙසිපි. ඇයි? කට සම්බෝලේ සැර වැඩි කරගන්න මෙයා මොකද දන්නවද නෝනේ කරන්නේ? කොච්චි කරල් දෙකක් වැඩිපුර දානවා. එච්චරයි. එච්චරද? එච්චර නම් ඉතින් කොච්චි කරල් දෙකක් වැඩිපුර දාලා හදලා ගන්නවාක බලන්න. ඒ රහ ගණීද කියලා බලන්න. ගණී කියලා තමයි බය. ඇයි ඒ රහ ගන්න බැරි? ඇයි බැ? අන්න ප්‍රශ්නේ. නෝනේ මං කියන්න. මේකයි රහස. මගේ අත්ගුණේ. මගේ අත්ගුණේ මේ. කෝ? මේ? මෙයාට නෑ. ඒකයි. අපෝ මහලුකුවත් ගුණි කිංගිනි නෝනේ. නෝනේ ඔහොම සනීපෙට ඉන්නවා දැක්කහම මට හරි සන්තෝසයි. මං හරි ආසයි. ඒත් නෝනේ මම මෙතනින් යනවා. ඇයි මං යන්නේ? මට මේ කාන්තික කෝචෝ කතා ඇහෙනකොට මගේ කට ඇවිස්සෙනවා. මගේ කට ඇවිස්සෙනවට වැඩිය හොඳයි. නෝනේ මම දර ටිකක් හොයාගෙන පලනෝ. නැත්තම් මට බලන්න හිතෙන්නේ මේ කට. දැකිදුවත් කාමරේට යන්නකො. ආව හුලම් වදින්. පොඩ්ඩක් ඇඟට පනාව විතර ආව කුසිර රිංගනනේ. මුදලාලි. හෙලෝ. හිතට ටිකක් සතුටුයි. බය වෙන දෙයක් නැහැ. දරුවෝ ජීවතුන් අතර. මොකද? ළමයි ජීවතුන් අතර? මුදලාට හොඳට විශ්වාසද? විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගත්තා. ඒ කියන්නේ අපිට ආපහු මුලින්ම වැඩේ පටන් ගන්න වෙනවා. නෑ නෑ නෑ. ඊළමයට යාලා මේකේ පාඩුව ඉගෙන ගන්න ඉඩ දෙනවා. අනිත් කාරණාව ඊළමයා කොහෙද ඉන්නේ? ඉගෙන ගන්න කොහෙද? ඒ හැම දෙයක්ම දඟේ මූදු දෙමෝගේ. කාටෝක කියලා බැහැ. දෙමත්. මුදලාරි දන්නවනේ මගේ හැටි. ඔය වගේ විස්තරයක් කාගේ ළඟදිවත් කියන්න මේ ප්‍රියන්තගේ කට ඇරෙන්නේ නැහැ. තමුස් දන්නවද? එක පිටුව පෙල්ලුවාම ආයේ එන්නේ අලුත් පිටුව. දැන් අපි හොයන්න ඕනේ කින් කිනි කියන්නේ මේ. අමිතා අටලුග. කවුද?
පුතා බල බල ඉඳලා හැමෝ නිඳ ගියා. යම් අය වැඩි නැයි. අයියා කෝල් එකක් බනවද එහෙම නැත්නම් තේ එකක් බනවද? නෑ මොකුත් ඕනේ නෑ. මං ආවේ නංගිත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න. මට වැදගත් දෙයක්ද එහෙම නැත්නම් අයියට වැදගත් දෙයක්ද? කාටද වැදගත් කියලා කියනවට වඩා මම මෙහෙම කියන්නම්කො. මේ ඩයා එක මට මුලින්ම දුන්නේ නංගි. මම දුන්නු අයිඩියා එක. එතකොට ඒක මොක වුණත් අය මෙහෙයාවේ ඒ අයිඩියා එක පිළිඅරගෙනද? පුදුමයි. මොකද්ද පුදුමේ? නෑ ඉතින් ඔයා කවදාවත් මං කියන දේවල් ලේසියෙන් අහලා නෑනේ. ඔව් ලේසියෙන් අහලා නෑ. ඒක මන් දන්නවා. කවුරු මොනවා කිව්වත් මම මගේ තරහදියට දාලා කිරලා මැන්න තමයි වැඩ කරන්නේ. මිට කලනුත් මං නංග කිව දේවල් ඔලුවට අරගෙන නැත්තේ නෑනේ. හරි හරි. ඒක එහෙමයි කියමුකෝ. දැන් ඔය ඔයා ඔලුවට දාගත්තු මගේ අයිඩියා එක මොකද්ද? ඩිවෝස් කේස් එක ෆයිල් කරන එක. අයියේ මම එහෙම අයිඩියා එකක් දුන්න තමයි. ඒත් මේ එනං ඒත් කියලා අයියා අපි ඒ වගේ තීරණයක් ගන්නකොට හොඳට කල්පනා කරලා බලන්න ඕන. මං හොඟක් දොර කල්පනා කළා. මැණිකේ ලොකු නෝන අද ඉඳුවර මහත්තයා දවාලි කෑමට ආවේ නෑ නේද? හැමදාම ඉන්නේ නෑනේ නෝන. මං හිතන්නේ මොකක් වෙනදා මේ වෙලාව වෙනකොට ගෙදර ඇවිල්ලා නේද? ගොඩක් දවස් වලට නම් ගෙදර ඇවිල්ලා මේ වෙලාවට. මැණිකේ ඉඳුවර මහත්තයා ගැන හොඳට හැගහගෙන ඉන්න ඕනේ. දරුවා නලවන විදිහ, දරුවා නලවන වෙලාවට කියන දේවල් විශේෂයෙන්ම. හුඟාක් මිනිස්සු එහෙම තමයි. තමන් කරන්න හිතාගෙන ඉන්න දේවල් තමන්ගේ දරුවා නලවන වෙලාවට දරුවත් එක්ක කියනවා. දරුවට නොතේරුණත් කියන කෙනා තමන්ගේ හිත සැහැල්ලු කරගන්න එහෙම කියලා දානවා. ලොකු නෝනා ලොකු නෝනා කියන කොටයි මතක් වුණේ. අද උදේ